අයිබෝවන්. දිනපතා මා විසින් ගෙන එන ලද සතියේ ලග්න පලාපල, දවසේ ලග්න පලාපල, මාසේ ලග්න පලාපල විශේෂ ග්‍රහමාරු පිළිබඳව දැන ගැනීම සඳහා මෙම YouTube channel එක subscribe කරන්න. ඒ වගේම තමයි ඔබට ඉක්මනින්ම හා නිවැරදි ආකාරයට මාගේ ලග්න පලාපල ගෙනීමට මා සෑමදාම බලාපොරොත්තු වෙමින් සිටිනවා. සෑමදාම අපිත් සමග සම්බන්ධ වී සිටින්න. ඔබ සැමට තෙරුවන් සරණයි. ආයුබෝවන්. 2019 වර්ෂය අතිශය වැදගත් වූ වර්ෂයක්. මෙම වර්ෂය තුළ ඔබට විශේෂ වූ ග්‍රහමාරු කිහිපයක් සිදු වෙනවා. මෙම සිදු වෙන ග්‍රහමාරු අතරින් ඔබට සිකුරු මාරු කිහිපයක් සිදු වෙනවා. මෙම සිකුරු මාරු කිහිපය අතරින් ජනවාරි මාසයේ 29 වෙනිදා අතිශය වැදගත් වූ සිකුරු මාරුවක් සිදු වෙනවා. ජනවාරි මාසයේ 29 වෙනිදා රාත්‍රී 11:27ට මෙම ග්‍රහමාරුව සිකුරු ග්‍රහයාත් ධනු රාශියට පැමිණීමක් තමයි සිදු වෙන්නේ. ඊට පස්සේ පෙබරවාරි මාසයේ 13 වෙන දින දක්වා දින ගණනාවක් දින 14කට ආසන්න ප්‍රමාණයක් රැඳී සිටිනවා මෙම සිකුරු ග්‍රහය. ඇයි මෙම සිකුරු ග්‍රහය අපට වැදගත් වෙන්නේ? සිකුරු ග්‍රහය සාමාන්‍ය ජීවිතයට නැත්නම් සැප ජීවිතයට ලෞකික ජීවිතයට නැත්නම් ඔබගේ යාන වාහන වලට සැප සම්පත් වලට කාරක වෙන්නේ මේ සිකුරු ග්‍රහය. මේ සිකුරු ග්‍රහයාගේ මෙම රාශි ගමනත් සමග අනිත් එක සුභ ස්ථානගත වෙන සුභ රාශියකට තමයි මෙම ගහ ගමන සිදු වෙන්නේ. ඔබගේ පුජ්‍යලිකව ඔබගේ ලග්නයට මේ කෙසේ බලපායද? ඇත්තටම ලග්න කිහිපයකට ධනලාභ නිවාසලාභ ලැබෙන බවක් පෙනෙන්නට තිබෙනවා. මේෂ ලග්න හිමි ඔබට මෙම ග්‍රහමාරුවත් සමග විවාහ ජීවිතයේ කරදර බාධක මෙම කාල සීමාව තුළ තරමක් වැඩි වෙන බවක් පෙනෙන්නට තිබෙනවා. හදිසි ගමන් බිමන් යෑමක් නැත්තම් ඔබට පසුගිය කාල සීමාව තුළ සතුරු පීඩා කරදර සමහර විට ඔබගේ ළඟ නිවෙස් වලින් වෙන්න පුළුවන්. නැත්නම් ඔබගේ රැකියා ස්ථානය තුළ වෙන්න පුළුවන් යම් කරදර තත්ත්වයන් තිබුණ නම් එම කරදර තත්ත්වයන් නිරාකරණය කර ගැනීමට සුබදායක කාල සීමාවක්. ඔබ රැකියාවේ උසස් වීම බලාපොරොත්තු වෙනව නම් එම උසස් වීම වලට සුබදායක කාල සීමාවක්. ඒ වගේම තමයි විවාහ ජීවිතය යහපත් වෙන බවක් ඔබගේ ආදායම් තත්ත්වය ඉහළ නැංවෙන බවක් මෙම කාල සීමාව තුළ පෙනෙන්නට තිබෙනවා. වෘෂභ ලග්න හිමි ඔබට මෙම ග්‍රහමාරුව කෙසේ බලපායද? සතුරු කරදර වලින් ජයත් කරගන්න පුළුවන්. බලාපොරොත්තුවෙන් සිටියනම් ඔබගේ නිවස තනා ගන්න යම් ණය මුදලක් එය ඉතාමත්ම හොඳින් ලැබෙනවා. මුත්‍රා මාරු, සෙම් රෝග තත්ත්වයන්, දෝෂ තත්ත්වයන් නැතිවීමේ ඉඩකඩ පවතිනවා. ඔබට මෙම කාල සීමාව තුළ මිශ්‍රඵල උදා කරත් ගෘහ ජීවිතය තුළ වියදම් පාර්ශවය නම් ඉහළ යාවි. එදිනෙදා කටයුතු වලදී ඔබ බොහොම ආවේගශීලී බවක් ඔබෙන් පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. උසස් කෙනෙකු සමග නැත්නම් අසල්වාසීන් සමග අමනාප වීමේ ඉඩකඩකුත් පවතිනවා. බුධගහය ලග්නාධිපති වූ මිතුන ලග්න හිමි ඔබට මෙම ග්‍රහමාරුව කෙසේ බලපාවිද? ඇත්තටම ඔබ රැකියා කටයුතු කරන ස්ථානයේ ඔබගේ යටතේ යම් පිරිසක් වැඩ කටයුතු කරනවා නම් සේවක ගැටලු පැන නැගීමේ ඉඩකඩක් පවතිනවා. වා පිත් සම්බන්ධ රෝගාබාධ තත්ත්වයන් හටගන්න පුළුවන්. වගේම ස්වයන් රැකියාවල නිරත වන අයට අතිශය සුබදායකයි. රෝගවලට හරියට ප්‍රතිකාර නොගතොත් මෙම කාල සීමාව තුළ ඔබට ඒ රෝග තත්ත්වයන් වල ප්‍රමාදයක් වැඩි වෙයි. අපි නොසිතන ආකාර විශේෂයෙන්ම ඔබට සීනි සම්බන්ධව නැත්නම් දියවැඩියාව සම්බන්ධව යන් රෝග තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන්. ඔබගේ ගෘහ ජීවිතය බොහොම හොඳ කාල සීමාවක්. රැකියාවේ උසස් වීම වගේම ඔබ දුර පළාතකට වෙනස් වීමක් බලාපොරොත්තු තිබුණ නම් එම බලාපොරොත්තු සාර්ථකත්වයට පත්වේවි. සඳු ග්‍රහය ලග්නාධිපති වූ කටක ලග්න හිමි ඔබට කුමක් වෙයිද? ඇත්තටම
ඇස්රෝග තත්ත්වයන් මුත්‍රාමාරු තත්ත්වයන් තිබෙන අයෙක් නම් ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. මෙම කාල සීමාව තුළ ඔබගේ ශරීර සෞඛ්‍ය ගැන විමසිලිමත් වීම අතිශය වැදගත්. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ ඔබ නොසිතන පුද්ගලයන් හඳුනා ගැනීමේ ඉඩකඩ ඔබට ලැබේවි. සමාජ සේවා, පොදු කටයුතු වලින් ගෞරවය පිළිගැනීම ඔබට ලැබෙනා වගේම පරම්පරාගත දේපල වාසි හිමිවීමේ ඉඩකඩ පවතිනවා. රවි ග්‍රහය ලග්නාධිපති වූ සිංහ ලග්නයෙන් උපන් ඔබට මෙම ග්‍රහ මාරුව කුමක් සිදු වෙයිද? දරුවන්ගේ කටයුතු වෙනුවෙන් ඔබ වැඩිපුර කාලය යොදමින් ඔවුන්ගේ අනාගතය ගැන යම් උත්සාහයක් ගන්නා වූ කාල සීමාවක්. ඒ වගේම තමයි ඔබගේ ඉදිරි ගමනට නම් යම් බාධක ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබගේ රජයේ රැකියාවක නිරත වන පුද්ගලයන් තරමක් සැලකිලිමත්ව කටයුතු කරන්න. ඔබගේ රැකියා ස්ථානය තුළ යම් සුළු ප්‍රශ්න තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඔබට මහන්සියේ තරමට ප්‍රතිඵල නැතිවීමක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඥාතීන් සමග යම් මතභේදාත්මක කරුණු කාරණා සිදුවීමේ ඉඩකඩකුත් පවතිනවා. බුධ ග්‍රහය ලග්නාධිපති වූ කන්‍යා ලග්නයෙන් උපන් ඔබට ධනහානි ඇතිවන කාල සීමාවක්. මුහුණේ රෝගාබාධ තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. අලුතින් නිවාස ඉදිකිරීමට, දේපල මිලදී ගැනීමට මෙම කාල සීමාව තරමක් අසුබයි. ඒ වගේම තමයි විදේශ ගමන් වලට එක්වීමට බලාපොරොත්තුවක් තිබුණා නම් එම බලාපොරොත්තු තරමක් ප්‍රමාදයට පත් වෙන්න පුළුවන්. යම් පමණක ඔබගේ විවාහ ජීවිතය තුළ යම් ප්‍රශ්න ඇති වුණත් ඒවා නොසලකා හැරීමට හැකියාව තිබෙනවා. ඔබගේ අනාගතය ගැන ගත් කල අතිශය සුබදායක වූ කාල සීමාව. ඔබගේ සහකරුගේ සහකාරියකගේ ධනය ලැබීමට වාසනාව තිබෙනවා. නමුත් ඔබට අනවශ්‍ය ලෙස මුදල් වියදම් වීම වෙන්න පුළුවන්. ඔබ නොසිතන ආකාරයට මුදල් වියදම් වීම වෙන්න පුළුවන්. ඔබ මෙම කාල සීමාව තුළ මුදල් ආයෝජනය නැත්නම් ඔබ වෙනත් කරුණු කාරණාවක් වෙනුවෙන් මුදල් යට කිරීම සුදුසු වෙන්නේ නැහැ. සිකුරු ග්‍රහය ලග්නාධිපති වූ තුලා ලග්නයෙන් උපන් ඔබට මෙම ග්‍රහ මාරුව කුමක් සිදු වෙයිද? ඇත්තටම මෙම කාල සීමාව ඔබ ආදර සම්බන්ධතාවයක් තිබෙන අයෙක් නම් එම ආදර සම්බන්ධතාවන් වලට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්, බිඳ වැටෙන්න පුළුවන් කාල සීමාව. ඒ වගේම තමයි ඒ සම්බන්ධ කටයුතු වලදී දැඩි අර්බුදකාරී තත්ත්වයන් නැත්නම් සමාජය තුළ ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන්. මානසික පීඩාකාරී තත්ත්වයන් වැඩි වේවි. පපුවේ සෙම් රෝග තත්ත්වයන් තිබෙන ඔබට ඊට අවශ්‍ය සුදුසු පරිදි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. රෝහල්ගත වීමේ අවදානමක් තිබෙනවා. සමහර විට ඔබගේ වැඩ කටයුත්තකට මොනව හෝ කරුණු කාරණාවකට ඔබගේ ඥාතියෙක් වෙනුවෙන් ඔබට රෝහලකට යාමට සිදු වෙන්න පුළුවන්. අනිත් එක සෙම් රෝග තත්ත්වයන් බහුල වෙනවා වගේම විවාහ ජීවිතයේ සමගියට තරමක් බාධක එල්ල වේවි. කුජ ග්‍රහය ලග්නාධිපති වූ වෘශ්චික ලග්නයේ හිමි ඔබට කුමක් වෙයිද මෙම ග්‍රහ මාරුව? ඇත්තරම මෙම කාල සීමාව තුළ නෑයෙක් හිතවතුන් සමග අමනාප වීමේ ඉඩකඩක් පවතිනවා. බලාපොරොත්තු ණයක් ඔබට අනිවාර්යෙන්ම ලැබේවි. ඒ වගේම තමයි තරමක් කාර්යබහුල කාල සීමාවක්. සහෝදරයන්ට තරමක් අසුබයි වගේම කෙටි ගමන් බිමන් තරමක් අධික වෙන්න පුළුවන්. විමසිලිමත් වීම වැදගත්. ඒ වගේම ඔබට අනතුරු වලට ලක්වීමේ ඉඩකඩකුත් පවතිනවා. ගුරු ග්‍රහය ලග්නාධිපති වූ ධනු ලග්න හිමි ඔබට මෙම ග්‍රහ මාරුව කුමක් සිදු වෙයිද? ඇත්තරම අධ්‍යාපනයේ නිරත වන ඔබට මෙම ග්‍රහ මාරුව මෙම කාල සීමාව ඉතාමත්ම යහපත් ප්‍රතිඵල උදා කරමින් ඔබගේ කටයුතු සාර්ථකත්වයට පත් කර ගන්න පුළුවන්. මෙතෙක් කාලයක් අඩාලව පැවති යම් යම් කරුණු කාරණා ඉෂ්ට වන කාල සීමාවක්. ඔබගේ විවාහයට තරමක් බාධක ඇති වෙන්න පුළුවන් වගේම සහෝදරයෙකුට අපලතාවයක් පෙනෙන්නට තිබෙනවා. ලැබීම් සඳහා තරමක් අඩාල වන කාල සීමාවක්. දේශපාලනයේ නිරත වන ඔබට තරමක් සුබදායක කාල සීමාවක් වගේම සෞඛ්‍ය තත්ත්වය තරමක් අයහපත්. සෙනසුරු ග්‍රහය ලග්නාධිපති වූ මකර ලග්න හිමි ඔබට කුමක් සිදු වෙයිද? විශේෂයෙන්ම ධනහානි ඇතිවන කාල සීමාවක්. ඒ වගේම වචනය නිසා විවිධාකාරයේ ගැටලු වලට ලක්වීමට ඔබට ඉඩ කඩ පවතිනවා.
ඒ වගේම තමයි ආගම දහමට නැඹුරුව කටයුතු කරන්න ආව කාල සීමාවක් වගේම ශරීරයේ ශරීර සෞඛ්‍ය ගැන විවාහයට යම් බාධා තිබුණු නම් එම බාධා තත්ත්වයන් निराකරණය වේවි. ඔබගේ සහෝදරයෙකුට සුබදායක තත්ත්වයක් මෙම කාල සීමාව තුළ පෙනෙන්නට තිබෙනවා. සෙනසුරු ග්‍රහයා ලග්නාධිපති වූ කුම්භ ලග්නයෙන් උපන් ඔබට මෙම කාල සීමාව තුළ ඔබට කුමක් සිදු වේද? මෙම ග්‍රහ මාරුව ඔබට අතිශය වැදගත්. ඔබගේ ආදායම් තත්ත්වය පසුගිය කාල සීමාව තුළ පහළ වැටිලා තිබුණ නම් ඔබට ඒ ආකාරයෙන් මෙම කාල සීමාවෙත් ප්‍රශ්න ඇති වේවි. ඔබට වියදම් පාර්ශවයට වැඩික වැඩි වෙනවා වගේම නිකරුණේ මුදල් නාස්ති වීම බලාපොරොත්තු වෙන්න පුළුවන්. හදිසි ගමන් බිමන් යාමට බලාපොරොත්තුවක් තිබුණ නම් එම බලාපොරොත්තු සාර්ථක වෙනවා වගේම වන්දනා ගමන් දුර ගමන් යාමට ඔබට අවස්ථාව ලැබේවි. ඇස් වහ දෝෂ කට වහ දෝෂ තත්වයන් හට ගැනීමේ ප්‍රවණතාවයක් පවතිනවා. හෘද පිටිහා වස්තුලාභ ලබන කාල සීමාවක්. ගුරු ග්‍රහයා ලග්නාධිපති වූ මීන ලග්නයෙන් උපන් ඔබට මෙම ග්‍රහ මාරුව කුමක් සිදු වේද? ඇත්තටම ඔබගේ පවුලේ හිතවතෙකුට ඇතිවන අසනීප තත්වයක් නිසා ඔබට බොහෝ කාලය ශ්‍රමය ධනය මේ වෙනුවෙන් වැය කිරීමට සිදු වේවි. ඔබ අලුතින් යමක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවක් තිබෙනවා නම් මෙම කාල සීමාව තුළ අතිශය සාර්ථක වූ කාල සීමාවක්. ඒ වගේම තමයි ශරීර සෞඛ්‍ය පිරිහීමට පත්වීමේ ඉඩකඩක් පවතිනා වගේම සිතේ ඇතිවන මානසික අසහනය තරමක් දුරු වේවි. ඔබට මානසික පීඩණයෙන් පසුගිය කාල සීමාව තුළ ගෙව්වනම් එම තත්වය निराකරණය වේවි. ඒ වගේම තමයි දරුවන්ගේ දියුණුවට යම් යම් කරුණු කාරණා ඔබට යෙදෙන බවකුත් පෙනෙන්නට තිබෙනවා. සමස්තයක් විදියට මෙම ග්‍රහ මාරුව තුල තිබෙන්නා වූ පොදු පලාපල විස්තරයක් තමයි මම අද ඔබට ඉදිරිපත් කරේ. ඒ නිසා පුද්ගලිකව ඔබගේ කේන්ද්‍ර සටහන තුල යම් වෙනස් වීම් සිදු වෙන්න පුළුවන්. සමහර විට ග්‍රහ ගමන වෙනස් වීමක් වෙන්න පුළුවන්. සමහර විට ඔබගේ තිබෙන සුභ ග්‍රහයන් අසුභ ග්‍රහයන් වෙලා තිබෙන්න පුළුවන්. අසුභ ග්‍රහයන් සුභ ග්‍රහයන් වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේ ඔබට යම් යම් ඔබගේ කේන්ද්‍ර සටහන තුල තිබෙන්නා වූ ග්‍රහ තත්වයන් මත මෙය වෙනස් වීමට ඉඩකඩ පවතිනවා. නමුත් සමස්තයක් විදියට ඔබට මෙම ග්‍රහ මාරුව තුල යම් අපල තත්වයක් තිබෙනවා නම් ඔබට වඩාත්ම සුදුසුයි අභිසම්බිධාන යන්ත්‍රය පැළඳීම. එයින් ඔබට තරමක් දුරට මෙම තිබෙන අපල තත්වයන් निराකරණය කරගෙන කටයුතු සාර්ථක කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම තමයි ඔබට මෙම ග්‍රහ මාරුවත් සමග අතිශය සුබදායක ලග්න තියෙනවා, අතිශය අසුබදායක ලග්න තියෙන. ඒ නිසා ඊට මම ඔබෙන් ඉල්ලා සිටිනවා නිතරම අපි ජ්‍යොතිෂ විද්‍යාව යම් විශ්වාස කරන කෙනෙක් හෝ වේවා, විශ්වාස නොකරන කෙනෙක් හෝ වේවා, පුද්ගලිකව අපි දැක තිබෙනවා සමහර අවස්ථාවන් වල අන්තර්ජාලය පුරා සමහර පුද්ගලයන් අපිව විවේචනය කරනවා, ජ්‍යොතිර්වේදීන් විවේචනය කරනවා. ඕනම අවස්ථාව ඕනම අයෙකුට යම් පුද්ගලයෙකු විවේචනය කිරීමේ හැකියාව පවතිනවා. නමුත් යම් කරුණු කාරණාවල් පදනම් කරගෙන ඔවුන් විවේචනය කළ යුතුයි කියන හැඟීම තමයි මාගේ හැඟීම. ඔබට උදාහරණයක් විදියට පසුගිය කාල සීමාව තුළ අපට දැක ගන්න පුළුවන්කම තිබෙනවා යම් යම් පාර්ලිමේන්තුව නියෝජනය කරන යම් ගරු මන්ත්‍රීතුමන්ලා පවා විවේචනය. නමුත් ඔවුන් පුද්ගලිකව ගත් කල ඔවුන් හැම දෙනාම 100ට 100ක් නොවුනත් 95%කට වැඩි පිරිසක් ඔවුන් උප්පත්ති වෙලාව නැත්තම් ඔවුන් එය මූලික කරගෙන කේන්ද්‍ර සටහනක් මත ඩිපෙන්ඩ් වෙන පුද්ගලයන්. ඒ නිසා ඔවුන් හැම දෙනාම කරන්නේ ඇත්තටම මේ පිළිබඳව විශ්වාසය තබන ඔබව මුලාවේ වැටීම. ඔවුන්ගේ සියලුම වැඩකටයුතු අරඹන්නේ සියලුම නැකැත්වලට. ඔවුන්ගේ සියලුම වැඩකටයුතු වලට මූණ දෙන්නේ නැකැත්වලට. ඒ නිසා ඔබ කරන්නා වූ ඒ සුභ දේවල් ඔබට යම් විශ්වාසයක් තියෙනවා නම් ඔබ ඒ ආකාරයෙන්ම කරගෙන යෑම තමයි සුදුසු. නමුත් යම් පුජ්‍යලයක් කිව් පමණින් ඔබ එය නැවැත්වීම සුදුසු නැහැ. එක. ඒත් එක්කම තමයි
අපට අපි දැක තිබෙනවා අනන්තවත් අන්තර්ජාලය පුරා අපිව විවේචනය කරන සමහර පුද්ගලයන් ඔබට දැක ගන්න පුළුවන් අපි වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් කරාම සමහර වෙලාවට කමෙන්ට් මගින් අපට බොහෝ දෙනා විවේචන එල්ල කරනවා ඇත්තර මේ විවේචන අපි පිළිගන්නවා නමුත් යම් ඔවුන් විවේචන එල්ල කරන්නේ එක්කෝ ඔවුන්ගේ ලග්නයට අසුබ කිව්වොත් ඔවුන් අපට බනිනවා ඒ වගේම තමයි සමහර අවස්ථාවන්වල හොඳ කියන ඇත්තටම ඔබ බනිනවා නම් ඔබට මෙය පිළිබඳ විශ්වාසයක් නැතුව හෝ ඔබ මෙය මුදල් ගෙවීමක් මත නෙවෙයි අන්තර්ජාලයෙන් මෙය මෙම වීඩියෝව නරඹන්නේ ඔබට අවශ්‍ය නම් එය නොබල ඉන්න පුළුවන් ඔබ එය විශ්වාස නොකරනවා නම් නොබල ඉන්නත් පුළුවන් ඒ වගේම තමයි ඔබ මම දන්නා කරුණු කාරණාවක් තමයි ඇත්තටම ඔවුන් යම් විශ්වාසයක් තියෙන හින්දා මේ වීඩියෝ බලනෝ එතෙන්දී ඔවුන් ලබාගත යුත්තේ යම් කෙනෙක් විවේචනය කිරීමේ නොව ඊට අවශ්‍ය විදියට තමන්ගේ ආකාරයට තමන්ට යම් දෙයක් තිබෙනව නම් අපල තියෙනව නම් අපෙන් යම් දෙයක් කරගන්න කියලා අපි කොයිම අවස්ථාවකවත් කියන්නේ තමන් ආගමනුකූලව ඒ යම් දෙයක් තියෙනව නම් ඒ අවශ්‍ය ආකාරයට කරගන්න එක තමයි. ඒක නිසා ඔබ කොයිම අවස්ථාවකවත් එම යම් සමහර පුද්ගලයන් සිටිනවා යම් යම් වැරදි කටයුතු කරන. ඉතින් එවැනි පුද්ගලයන්ගේ දේවල් වලට ඔබ රැවටෙන්න එපා. ඔබට බලා ගන්න පුළුවන් පසුගිය කාලය තුනක් මම මෙවැනි දේ කල්ප බොහෝ ප්‍රකාශයන් ඉදිරිපත් කරා. ඒ නිසා තවත් මෙවැනිම වූ විශේෂ ග්‍රහමාරුවකින් නැත්නම් ඔබට විශේෂ වූ ග්‍රහමාරුවකින් හමුවන තුරු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. තෙරුවන් සරණයි. අපගේ වීඩියෝව ලයික් කරන්න. අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර වැඩසටහන් ආපු ගමන් දැනගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න. අපගේ වීඩියෝව ලයික් කරන්න. අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර වැඩසටහන් ආපු ගමන් දැනගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න.